සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානීය රැගෙනෙන කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සමට උතුම් පාරිශුද්ධ වූ තථාගත සම්බුද්ධ ධර්මයේ නිවැරදිව සම්නිවේදනය කරන බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව පියෝ ටීවී නාලිකා අංක 111 උත්සවයේ වගේම මෙත් ටීවී YouTube නාලිකාව මෙත් සදහම් දේශනා YouTube නාලිකාව Facebook සජීව විකාශය තුල මෙත් ටීවී Facebook පිටුව තුලිනුත් ඔබට සද්ධර්ම ශ්‍රවණයට අවස්ථා සැලසෙනවා එවන් අතිඋතුම් වූ සදහම් දේශනා මාලාවක් වන මෙත් සදහම් දේශනා උතුංග වූ සද්ධර්ම දේශනා මාලාවේ වටිනා වූ ධර්මානුකූල වූ අරුත් බර වූ සද්ධර්ම ශ්‍රවණයටයි ඔබට අවස්ථා සලසා දෙන්නට බලාපොරොත්තු වන්නේ මෙත් සිතින් සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනා කරමින් වෙනදා මෙන්ම උතුම් සද්ධර්ම දේශනා මාලාවේ උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන අප ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේ අති පූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේව හඬනගා සාදුකාරණංගමින් පාදහබී වන්දනෙන් පිළිගනිමු සාදුහු සාදුහු සාදු සද්ධර්ම ශ්‍රවණා බිලාසී වරදී සිටින සදහවත් සුපින්මුතුනි ඔබ අප හැම දිනාටම උතුම් සද්ධර්ම ශ්‍රවණයට අවස්ථා සලසා දෙමින් මෙත් සදහම් විකාශයේ ගුවන් ඉඩකඩ සකසා ගනිමින් උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන සදහවත් දායක අධිකාරීන් සිහිපත් කරන්ටයි බලාපොරොත්තු වන්නේ මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ඔසඳ බුද්ධික රණවීර මහතා සහ කුමාරී රණවීර මහත්මිය විසින් පින්වත් හැම දිනාගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ ඔසඳ බුද්ධික රණවීර මහතාගේ ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නිරෝගී භාවය සුවපත් භාවය දීර්ඝාෂ සම්පන්නිය වේවායි ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඔසඳ මහතාගේ ආදරණීය භාර්යාවටත් දරුවන් තිදෙනාටත් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය සුවපත් භාවය චිරජීවනයත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා සැමට උතුම් ධර්මාභෝධයේ පිණිස සියලු දේශනාමය කුසල උපකාරක වේවා සංසාරගතව පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය දේශකයන් වහන්සේට අපි নমස්කාර පූරක ආරාධනා කරමු පුණ්‍ය අනුමෝදනාවන් පෙරදරි කරගෙන සෙත් ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙත් සිතින් මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම ශ්‍රවණයට පින් සිතින් ඔබ හැම දිනාටම ආරාධනය සාදුහු සාදුහු සාදු අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අටා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං නමස්සවන කාලෝ අයං බදන්තා නමස්සවන කාලෝ අයං බදන්තා නමස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම කලම්බු ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ධර්ම දානමේ මහා පිංකමක් සිදු කරමින් ඔබේ ජීවිතේට අග්‍ර පිනක් රැස් කරගන්නයි සූදානම් වෙන්නේ. සබ්බදානං ධම්මදානං ජිනාති. දානයන් අතර අග්‍රම දානය ධර්ම දානයයි. ඉතින් අද මේ ධර්ම දානමේ පිංකමේ පින්බල දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ඔසඳ බුද්ධික රණවීර මහත්මා කුමාරි රණවීර මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින්. ඒ අයගේ අරමුණ තමයි ඔසඳ බුද්ධික රණවීර මහත්මාගේ ජන්මදිනය වෙනුවෙන්
එතුමන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව උසඳ මහතාගේ ආදරණීය භාර්යාවත් දරුවන් තිදෙනාටත් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ඒ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් සංසාරගත මිය පරලොවගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ උතුම් අරමුණු ඇතුවයි අද මේ ධර්ම දානමේ පින්කම ඒ පින්වතුන් සිදු කරන්න. ඉතින් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි ඔබට ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ කියන ඒ උතුම් බුදුගුණේ තියෙන කාරණා අපට සද්ධාව ඇති කරගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණේ ගැන අද මේ ධර්මානු ශාසනාවෙන් අපි අපේ නුවණට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට අපි විස්තර කරගන්න උත්සාහ ගමු. ඒකට හේතුව ලෝක විෂය අචින්ත්‍යයි. බුද්ධ විෂයත් අචින්ත්‍යයි. එහෙමනම් ඒ අචින්ත්‍ය කාරණා අපි අපේ නුවණින් තේරුම් ගන්න උත්සාහ ගන්නවා කියලා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට සද්ධාව ඇති කර ගැනීම පිණිස අනේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ විදිහ අවබෝධයක් ඇති කෙනෙක් උන්වහන්සේ මේ ලෝකයේ ගැන විශ්වයේ ගැන මෙවැනි අවබෝධයකින් වැඩ සිටිය කෙනෙක් කියලා යම් ප්‍රමාණයකට හරි අපිට සද්ධාව ඇති කර ගන්න පුළුවන් නම් ඒ සද්ධාව අපට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. පිංගතුනි ලෝක විදු බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදූ කියලා කියන්නේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන අතැඹුලක්සේ පරිපූර්ණ අවබෝධයකින් වැඩ සිටියා කියන අදහස. මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ගැන විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝක ගැන ඒ දිව්‍ය ලෝකවල උපදින්න හේතු වෙන කර්මයන් ඒ දෙවියන්ගේ සැපදුක් විපාක කර්මයන්ගේ ස්වභාවය ඒ දිව්‍ය සැප සම්පත් ඒ ලෝකයන්ගෙන් ඒ සත්වයන් චුත වෙලා උපදින ආකාර ඒ වගේම රූපී අරූපී බ්‍රහ්මතල ගැන රූපාවචර බ්‍රහ්ම ලෝක ඒවැ උපදින්නේ මොන විදිහේ කර්මයන් රැස් කරලද මොන වගේ කර්ම විපාක තුලද ඒ වගේ ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නීව සංඥා නාසඤ්ඤායතන කියන මේ අරූපී බ්‍රහ්ම ලෝක ඒවැ සත්‍යයන් උපදින්නේ මොන වගේ කර්මයන් තුලද ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සතර අපායගත දුක් විඳින සත්වයන් ගැන අපි කීයටවත් අපිට හිතා ගන්නවත් බැරි අපේ පියවි ඇසින් නොපෙනෙන අපට ගෝචර නැති නිරේ නිරිසත්වයන් ගැන ඒ නිරේවල් වල නිරිසත්වයන් විඳින දුක් ඔවුන් ඒ ලෝකවලිය ඉපදිලා ඒ අපා දුක් විඳින ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අපට දේශනා කරනවා. ප්‍රේත අපායවල් ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ විස්තර කරනවා. තිරිසං අපාය කියලා අපි ඇහෙන් දකින්නේ සත්තු ටිකක් විතරයි. හැබැයි අපි ඇසට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත දුර ළඟ ගොරෝසු සියුම් මේ සත්ව වර්ග බුදුරජාණන් වහන්සේ විස්තර කර කර මේ සත්ව ලෝකයන් වල සත්වයන් උපදින ආකාරය ඔවුන් කර්මය දායාද කරගෙන සතර අපාය මහගෙදර කරගෙන යන ආකාර ඒ වගේම අපි නාග ලෝක ගැන මහා සාගරේ අපේ පියවි ඇසින් මහා සාගරය තුළ අපි දකින්නේ ওই පීනගෙන යන මාළු යම් යම් සත්තු ටිකක් විතරයි.
හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දකිනවා අමනුෂ්‍ය මොහොතේ ඉන්නවා මහ විශාල යදුන් සිය ගණන් විශාල ශරීර ඇති අමනුෂ්‍ය වර්ග තිමි තිමංගල තිමිර පින්නල නාග අසුර ගහන්තර මේ අමනුෂ්‍යයන්ගේ ශරීර සමහර අමනුෂ්‍ය යදුන් 100ක් තරම් විශාලයි කියන ඔබ නිකමට හිතන්නේ යදුණක් කියන්නේ සැතපුම් 16ක් කියන යදුම් 100ක් තරම් විශාල අමනුෂ්‍ය සමහර දූපත් තරම් විශාල අමනුෂ්‍ය මහ මොහොතේහා මෙහා යන බුදු වැසින් බුදුරජාණන් වහන්සේ උන්ගෙන දකින්න මොන මොන වගේ කර්ම විපාක තුලද මේ සත්වයන් උපදින්නේ සමහර අමනුෂ්‍ය යදුම් 200 300 තරම් විශාලයි කියන උන්ගේ ශරීරවල ස්වභාවය මේ අපි ඇහැට පෙනෙන පියවි ඇහැට දකින්න පුළුවන් ගුරුසු ශරීර ඇති සත්වයන් නෙමෙයි අමනුෂ්‍ය වර්ග. එතකොට මේ ලෝකේ ඒ ඒ සත්වයන් උපදින සත්ව තල සත්වයන්ගේ සත්ව ලෝක කර්මානුරූපීව ඒ ඒ සත්වයන් මේ ලෝකවල උපදින ආකාරය මේ සියලු ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්වතුනි අපිට හිතා ගන්නවත් බෑ මේ විශ්වය ගැන මේ ලෝක ධාතු ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කාරණා ඒ නිසා බොහෝ වෙලාවට වර්තමානයේ ධර්මයේ ගැන සද්ධාාවක් නැති ඇස් දෙකට දකින දේ පමණක් පිළිගන්නවා කියන දොස්තියෙන් ජීවත් වෙන සමහර අය ඒ අයට මේ කාරණා ජීවිතේ හිතා ගන්නවත් බැරි දේවල් බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා අපට පෙන්නනවා මේ ලෝක ධාතුවක් හට ගන්න ආකාරය අග්ගඤ්ඤ කියලා දීඝනිකායේ බොහොම ලස්සන දේශනාවක ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ විස්තර කර මේ ලෝක ධාතුවම කාලයකදී ගිනිගෙන විනාශ වෙලා අකනිටා බඹලව දක්වාම අලු දූවිලි බවට පත් වෙලා යන මේ ලෝක ධාතු විනාශයක් ගැන සත්ත සූර්යෝද්ගමන කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා පෙන්නනවා මේ සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න සත්ත කොටසක් බවට පත් වෙන ආකාරය බොහෝ කල්ප ගණනාවකට පස්සේ ආයම සත්වයන් මේ පෘථුවිය ඇතුළේ මේ අනෙක් සත්වයන් උපදින තල නිර්මාණය වෙලා ඒ ඒ ලෝකවලට සත්වයන් ආපහු සැකසීලා යන ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා ඒ බුද්ධ දේශනා තුලින් අපි මේවා දැනගන්න තෙක් මේ ලෝකේ අපි කවුරුවත් ඒ කිසි දෙයක් අපට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ පින්තුණී දවසක් ආනන්ද හාමුදුරුවෝ මේක තියෙන ලෝක ධාතු විඤ්ඤාපන කියලා අංගුත්තර නිකායේ දේශනාවක දවසක් ආනන්ද හාමුදුරුවන්ට සිතුවිල්ලක් ඇති වුණා උන්වහන්සේට මතක් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය සිකී කියලා පෙර වැඩ හිටිය මීට කල්ප 31කට පෙර සිකී වෙස්සබෝ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනම මේ ලෝකේ පහළ වෙලා වැඩ ඉඳලා තියෙනවා ඒ සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා අබිබෝ කියලා. ඒ අබිබෝ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදීන් කතා කරලා මේ විශ්වය තුල ඒ අබිබෝ කියන අග්‍ර ශ්‍රාවකයන්ගේ හඬ දසදහසක් ලෝක ධාතුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. මේක දවසක් බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරද්දී ආනන්ද හාමුදුරුව මේ කාරණේ මතක තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට දවසක් විතරකයක් ඇති වුණා. විතරකයක් කියන්නේ සිතුවිල්ලක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට එවැනි හැකියාවක් එදා තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා සියලු බුදුවරු සමාන. ඒ නිසා අපි කියනවා අසම සමෝ කියලා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් විශ්වය ගැන ලෝකයේ ගැන තියෙන අවබෝධඥානෙන් සම්බුද්ධඥානයන්ගෙන් සමානයි බුදුරජාණන් වහන්සේලා.
හැබැයි මේ ලෝකේ වෙන කාටවත් බුදු කෙනෙක් සම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් සම වෙන්නේ තවත් බුදු කෙනෙක් සමග පමණයි. ඒ නිසායි අපි කියන්නේ අසම සමෝ කියලා. ඉතින් ආනන්ද හාමුදුරන්ට මතක් වුණා, ඉතින් බුදුරජාණන් වහන්සේලාට අගසව් කෙනෙකුට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට එදා එවැනි හැකියාවක් තිබුණා නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට මේ විශ්වය තුළ අනෙක් ලෝක දහතුල ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරන්න කොයි තරම් හැකියාවක් ඇද්ද? බුදුරජාණන් වහන්සේගෙම මේක අහලා දැනගන්නවා කියලා ඉතින් ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා, එකත් පසකින් වාඩි වුණා. බොහොම ගෞරවයෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මට මතකයි දවසක් තථාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටපු අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දස දහසක් ලෝක දහතුල ඉන්න සත්‍යයන්ට ඇහෙන්න ඉරුදියෙන් කතා කරන්න පුළුවන් හැකියාවක් තිබ්බ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මන් දැනගන්න කැමතියි ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට මොන තරම් හැකියාවක් පිහිටලා තියෙනවද මේ විශ්වයේ අනෙක් ලෝක දහතුල ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරන්න. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ ගැන මට කියලා දෙන්න, විස්තර කරලා දෙන්න කියලා ඔන්න ආනන්ද හාමුදුරු බුදුහාමුදුරන්ගෙන් අහනවා. පින්වතුනි, මේ දේශනාව තුලින් අපිට ගොඩාක් කාරණා තේරුම් ගන්න පුළුවන්. එකක් බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණය ගැන අපිට ඇඟ කිලි පොලා යන හිතාගන්නවත් බැරි මහා පුදුම විවරණයක් මේ විශ්වය ගැන, ලෝක දහතු ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී සිදු කරනවා. ඒක එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේලා පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය අපිට ඉතාම වැදගත්. මොකද අපි කවුරු සාමාන්‍ය මේ කෙලෙස් සහිත ලෝකයා තමන් ගැන හොයනවට වඩා බාහිර ලෝකෙ ගැන හොයන්න හරි ආසයි, කැමති. දැන් බලන්න මේ ලෝකෙ විද්‍යාඥයෝ, තාරකා ගවේෂකයෝ, තාරකා විද්‍යාඥයෝ, ඊළඟට විශ්ව ගවේෂකයන්, ඒ අය බොහෝ වෙලාවට මේ තමන් ගැන, තමන්ගේ ජීවිතය ගැන ගවේෂණය කරන්න කැමති නෑ. ඒකට උනන්දුවක් උත්සාහයක් නෑ. හැබැයි ලෝකෙ ගැන, තාරකා ගැන, අනේ ග්‍රහලෝක ගැන, විශ්වය ගැන, ඒවා ගැන හොයනවා, අධ්‍යයනය කරනවා ජීවිත කාලෙම. සමහරු මොන තරම් දුක් විඳගෙන මොන තරම් කැපවීමක් කරනවා දෙවැනි දේවල් ඉගෙන ගන්න ආසයි මිනිස්සු. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝක උන්වහන්සේ කැමති වුණේ මේ විශ්වය ගැන, ලෝකේ ගැන, ලෝක ධාතු ගැන උන්වහන්සේගේ අවබෝධය තුළ මිනිස්සුන්ට ඒවා දේශනා කර කර බණ කියන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ලෝකයේ දකින්න මේ බබයක් පමණ වූ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස මේ ආයතන හය තුලින් ලෝකයේම දකින්න, එතකොට සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙලා යනවා. මේ ලෝකෙ ගැන, වෙන ග්‍රහ ලෝක ගැන, විශ්වය ගැන, තරු ගැන, චක්‍රාවාට ගැන, මේවා ගැන හොය හොය හිටියා කියලා කවදාවත් ලෝකෙන් මිදිලා යන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළින් මේ ආයතන හය තුළින් ලෝකය අවබෝධ කරගත්තොත් අන්න එයා සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ යම් කිසි කෙනෙක් ධර්ම ගැටලුවක් ඇහුවත්, ප්‍රශ්නයක් ඇහුවත් බුදුරජාණන් වහන්සේලා ඒවට පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ටික මුලින් මතක තියාගන්න. ඒකාංශ ව්‍යාකරණී පඤ්ඤා කියන බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ධර්මාවබෝධයට අදාළ ප්‍රශ්නයක් අහනකොට එක එල්ලේම බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු සපයනවා. එතකොට කෙනෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා, ඒ ප්‍රශ්නය කෙලින්ම ධර්මාවබෝධයට උපකාර වෙන දෙයක්. තමන්ගේ ජීවිතය අවබෝධ කරලා සසරෙන් මිදෙන්න නම් ඒ ප්‍රශ්නේ උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම, ඒ කියන්නේ ඒ සැනින් ඒ අහපු ප්‍රශ්නෙට පිළිතුර ලබලා දෙනවා ඒ පුද්ගලයාට. ඊළඟට විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා, හැබැයි ඔහු ඇහුවට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා ඒ ප්‍රශ්නය වෙන වෙනම කොටස් වශයෙන් අරගෙන විස්තර කර කර
ඔහුට දහම් දෙසුවොත් ඔහුට පැහැදිලි කරලා දුන්නොත් අන්න ඒකෙන් අට අවබෝධයට ඒක හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහද්දී ඒ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කොටසෙන් කොටස විස්තර කර කර බෙද බෙදා විස්තරාත්මකව ඒකට පිළිතුරු සපයනවා. ඒකට කියනවා විභජ්‍ය ව්‍යාකරණීය පඤ්ඤා. එකක් නිවන් අවබෝධයට අදාළ ධර්මාවබෝධයට වැදගත් ප්‍රශ්නයක් නම් විස්තර කර කර පිළිතුරු දෙනවා. විභජ්‍ය කොටසෙන් කොටස බෙද බෙදා විස්තර කරනවා. ඊළඟට සමහර බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට බුදුහාමුදුරුවෝ ඒ කෙනාට අවබෝධය ලැබෙන්නේ කොයි විදිහටද? එයා තුලින්ම ඒකට උත්තරෙත් තියෙනවා. අහන කෙනා තුල උත්තරෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙරලා එයාගෙන් ප්‍රශ්න අහනවා. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා කියනවා. අහන කෙනාගෙම බුදුහාඳුරු ප්‍රශ්න අහනවා. දැන් ඔබ අහලා ඇති මේ වගේ දේශනාවේ පහාරාද සූත්‍රය. පහාරාද කියලා අසුරේන්ද්‍රෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා, ස්වාමීනි මේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේයි, මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේයි. බුදුරජාණන් වහන්සේ එයාගෙන් ප්‍රශ්න ඇහුවා. පහාරාද ඉස්සල්ලා ඒකට උත්තර දෙන්න, ඔබ ඉස්සල්ලා කියන්නකෝ මේ අසුරයා මහා සාගරයට මෙච්චර ආස කරන්නේයි, මහා මුහුදට මෙච්චර ඇලුම් කරන්නේයි කියලා ඉස්සල්ලා ඔබ කියන්නකෝ. එතකොට පහාරාද මේ කාරණේ අසුරයෝ මහා සාගරයට ආස කරන කරුණු අට විස්තර කරලා බුදුහාඳුරන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කරුණු අට ඇසුරෙන්ම ඔහු දෙන පිළිතුර ඇසුරෙන්ම ධර්මයේ දේශනා කරනවා. බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව ශාසනයකට පහදින්නේ ඔය වගේම කරුණු අටක් නිසා කියලා ඒ කරුණු වලටම ගලපමින් දහම් දෙසනවා. ඒ බුදුරජාණන් වහන්සේ බණ කියන තව ක්‍රමවේදයක් පිළිතුරු දෙන ප්‍රශ්නයක් අහනකොට යාගෙන් පෙරලා ප්‍රශ්න අහලා ඒ උත්තරේ යාතුලිම මතු කරගෙන ඒකට දහම් දෙසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් යම්කිසි කෙනෙක් ප්‍රශ්න අහනවා, ඒ ප්‍රශ්නේ එක එල්ලේම ධර්මාවබෝධයට උපකාර වෙන්නේ නැති දෙයක්. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ඉන්නවා. දෙවනි වතාවෙත් අහනවා, පිළිතුරු නොදී ඉන්නවා. තුන්වෙනි වතාවෙත් විමසද්දී යම් කිසි කෙනෙකුට අඩුගානේ සද්ධා මාත්‍රයක් හරි ඇති කරගන්න මේ පිළිතුර උපකාර වෙනවා නම් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ඒකට පිළිතුරු දෙනවා, විස්තර කරමින් පිළිතුරු දෙනවා. තව සමහර අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීම හිටපු ප්‍රශ්න. ඒවට කියනවා තපනීය පඤ්ඤා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්න ඇහුවට උන්වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා අව්‍යක්‍ෘත ප්‍රශ්න, එහෙම නැත්නම් තපනීය පඤ්ඤා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ උත්තර නැහැ. ඒ උත්තරේ බුදුරජාණන් වහන්සේකට පිළිතුරු නොදෙන්න හේතුව තමයි ඔහුට වැඩකුත් නැහැ, අනිත් අයට වැඩකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන්නේ? න නිබ්බිදාය, අවබෝධයෙන් කලකිරෙන හේතු වෙන්නේත් නැහැ. න උපසමාය, කෙලෙස් සංසිඳවන්නේ ඒක හේතු වෙන්නේත් නැහැ. න සම්බෝධාය, ඒක විශේෂ අවබෝධයට උපකාර වෙන්නේත් නැහැ. න නිබ්බානාය සංවත්තති, නිවනට උපකාර වෙන්නේත් නැහැ. තමන්ටත් නෑ, අනුන්ටත් නෑ, ධර්මාවබෝධයට වැඩකුත් නෑ. ඒ වගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නෑ කියලා. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ යමකට පිළිතුරක් දෙන්නේ බුදු කෙනෙක්. ඒක කෙනෙකුට තමන්ට ප්‍රයෝජනවත්, එක්ක අනුන්ටත් ප්‍රයෝජනවත්, ජීවිතාවබෝධයට, ධර්මාවබෝධයට, සසල දුකින් මිදෙන්න ප්‍රයෝජනවත් නම් අන්න බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒවට පිළිතුරු දෙනවා. දැන් ඔබට මතක් වෙන්න ඕනේ අර ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහපු කාරණේ. ඒ තමයි ස්වාමීනි සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටියා අබිබූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේට මේ විශ්වයේ දසදහසක් ලෝක ධාතුවලට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදු කෙනෙකුට කොච්චර හැකියාවක් තියෙනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේ මේකට පිළිතුරු දෙන්නේ නැහැ. බුදුහාඳුර වදාලා ආනන්ද තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කියලා
එපමණකින් නිහඬ වුණා. දෙවනි වතාවෙත් ආනන්ද හාමුදුරුව අහනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාන් වහන්සේගේ අභිභූ කියන එදා වැඩ හිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේට දස දහසක් ලෝක ධාතුවට මැහෙන්න ඉරුදියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට බුදුවරුන්ට කොච්චර හැකියාවක් තියෙනවද කියලා දෙවනි පාරක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් පිළිතුරු දුන්න ආනන්දේ, තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. එපමණකින් දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ආනන්ද හාමුදුරුව දන්නවා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ අහනකොට පිළිතුරු දෙනවා. තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුව මේ ප්‍රශ්නේ මේ විදිහටම ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද ඔබ නැවත නැවතත් පුන පුනා තථාගතයන් වහන්සේ වෙහෙස වුණා. එහෙමනම් ආනන්ද මතක තියාගන්න, ධාරණය කරගන්න, බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන දේශනාව කරනවා කියලා ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයේ සඳහන් කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේක මහා පුදුම දේශනාවක්. මේ දේශනාව මේ විශ්වය ගැන කරපු මහා පුදුම විග්‍රහයක්. ඔන්න ඔබ මේ විදිහට ඔබේ නුවණින් තේරුම් ගන්න පුළුවන් ටික හරි තේරුම් ගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන සීමාව තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියලා. සූර්යාගේ ආලෝකයේ යම් තාක් මේ විශ්වය විහිදිලා යනවද, චන්ද්‍රයාගේ ආලෝකයේ යම් තාක් දුරට විහිදෙනවද, ඒ පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් පිහිටලා තියෙනවා. එහෙමනම් අපිට පේනවා දැන් සූර්යාගේ ආලෝකය ගොඩාක් ඈතට විහිදෙනවා, තව ග්‍රහලෝක ගොඩාකට ඈතට යන්තම් හරි ආලෝකය විහිදෙනවා. හැබැයි චන්ද්‍රයාගේ ආලෝකය එච්චර දුරට විහිදෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට පේනවා මේ විශ්වය තුළ සූර්යාගේ ආලෝකයත් විහිදිලා තියෙන, චන්ද්‍රයාගේ ආලෝක පරාවර්තනය වෙලා මේ චන්ද්‍රයා දකින සීමාවත් මේ පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් තියෙනවා. තල 31ක්, සත්ව ලෝක 31ක්. මේ 31 ඉස්සෙල්ලා මතක තියාගන්න. මනුස්ස ලෝක එකයි තියෙනවා. සතර අපායක් තියෙනවා. අකුසල් කරලා උපදින සත්වයන් උපදින සතර අපායක්. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. එතකොට එතන හතරයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. කාමාවචර දිව්‍ය ලෝක 6ක්. චාතු මහරාජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන් රති, පරිනිම්මිත වසවර්ති, දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන වඩලා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, ඔය විදිහට ඉහළට ඉහළට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ධර්මයේ විස්තර වෙනවා. අරූප ධ්‍යාන වඩලා උපදින අරූපී බ්‍රහ්ම තල 4ක් තියෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥානා සංඥායතන කියලා අරූපී බ්‍රහ්ම තල 4ක් තියෙනවා. එතකොට ඔන්න දැන් ඔබ ඔය කාරණා ටික තේරුම් ගන්න. දැන් නිකන් ගණනය කරගන්නකෝ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපී බ්‍රහ්ම තල 4යි. ඊතර 20යි. දිව්‍ය ලෝක 6යි. 26යි. සතර අපායයි 30යි. මනුස්ස ලෝක 1යි. එතකොට 31යි. එතකොට මේ ඔක්කොම තල 31ක් තියෙනවා. මේ තල 31ම තියෙන්නේ සත්වයන් උපදින මේ ලෝක 31 පිහිටලා තියෙන්නේ සූර්යාගේ ආලෝක යම් තාක් දුරට විශ්වයේ විහිදිලා යනවද, චන්ද්‍රයාගේ ආලෝකය යම් තාක් දුරට විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ව ලෝක 31ක් ගැන පෙන්නනවා. දැන් ඔන්න විග්‍රහය. මේ වගේම 1000ක් මතක තියාගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, ඔය වගේ 1000ක්, ඒ කියන්නේ අර සූර්යාගේ ආලෝකේ, චන්ද්‍රයාගේ ආලෝකේ විහිදෙන මේ තල 31 වගේම 1000ක්. ඒ 1000 තුල මේ වගේම manuss ලෝක 1000ක්, දිව්‍ය ලෝක 6ව 1000ක්, අර තල 31ව 1000ක්, සූර්ය චන්ද්‍රය 1000ක්,
මේ වගේම මතක තියාගන්න විශ්වය තුල. ඒකට කියනවා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියනවා 1000. ආනන්දෝය දහස දසදහස. ඒ දසදහස ගුණ කරන්න තවත් දසදහසකින් ගුණ කරන්න කියනවා. ගුණ කරන්න කියන්නේ එකතු කරන්න නෙවෙයි වැඩි කරන්න කියනවා. එතකොට 10.6 වෙනි බලයක් එනවා. ඒකට කියනවා දිවි සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියනවා. ඒ 10.6 වෙනි බලයක ඒ ප්‍රමාණය ආයමත් ගුණ කරන්න කියනවා දසදහසෙන් ගුණ කරා. 10.11 වෙනි බලයක් එනවා. එතකොට ඒකට කියනවා ත්‍රිහි සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියනවා. ඔන්න ඔය ත්‍රිහි සහස්ත්‍රී ලෝක ධාතුවට තමයි ධර්මී කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල. බුදු කෙනෙක්ගේ ආඥා ශේස්ත්‍රේ බවට පත් වෙන්නේ ආනන්දේ ඔය කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්ත්‍රී ලෝක ධාතුවම බුදු කෙනෙක්ගේ ආඥා ශේස්ත්‍රේ බවට පත් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ කැමතිනම් දසදහසක් ලෝක ධාතුවටම ඇහෙන්න ඉරුදීන් හඬ පතුරවල කතා කරන්න පුළුවන් කියලා. ඒ අනෙක් ලෝක ධාතුවල ඉන්න සත්වයන් දසදහසක් ලෝක ධාතුවටම ඇහෙන්න බුදු කෙනෙකුට කතා කරන්නත් පුළුවන්. කැමතිනම් දිවි සහස්ත්‍රී ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරන්නත් පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කැමතිනම් අදිෂ්ඨානින් කෝටි ලක්ෂයක් සක්වල එහෙම නැත්නම් අර ත්‍රිහි සහස්ත්‍රී ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරන්නත් පුළුවන් කියලා. දැන් බලන්න නිකන් ඔළුවත් අවුල් වෙලා යන්න පුළුවන් ඔබට මේක හිතනකොට. දුම්මේ මෙහෙම විශ්වයක් කොහොමද මේක තේරුම් ගන්න කියලා. සාමාන්‍යයෙන් ඔබට මේ තුල දැනෙන්නේ ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණේ උන්වහන්සේට විශ්වය ගැන තිබ අවබෝධය. බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ ආඥා ශේස්ත්‍රයයි මේ විස්තර කරන්නේ අවබෝධය නෙමෙයි. බුදුහාඳුර දේශනා කරන ආනන්දේ තථාගතයන් වහන්සේගේ අවබෝධය අනන්ත සක්වලට එතනිනුත් එහා චතුසහස්සී පංචසහස්සී ඔය විදිහට තව තව විස්තර වෙන තැන් තියෙනවා. එතනින් එහා අනන්ත විශ්වයේ අනන්ත සක්වලට අවබෝධි පැතිරිලා යනවා. බුද්ධ විශ්ව අචින්තයයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රේ බවට පත් වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්සී ලෝක ධාතු. ඔබ අහල ඇති රතන සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු දේශනාවක් කියලා අපි අහල තියෙනවා. අන්න එතකොට ඔය කියපු ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම ආඥාව පිහිටෙවවා කියන. ඒ හඬේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුවටම ආඥා පිහිටවපු දේශනයක්. පින්වතුනි දේශනාවේ සඳහන් වෙනවා මේ ලෝක ධාතු විඥාපන සූත්‍රය. බුදුහාඳුර දේශනා කරන ආනන්ද කොහොමද තථාගතයන් වහන්සේ ඒ ඒ සත්ව ලෝකවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදීන් කතා කරන්නේ. ආනන්දේ තථාගතයන් වහන්සේ අදිෂ්ඨානෙන් ඉරදීන් ආලෝක ධාරාවක් ඒ ඒ ලෝක ධාතුවලට ආලෝක ධාරා බුද්ධ අදිෂ්ඨානෙන් ඒ සත්වයන්ට හඳුනා ගන්න ආලෝක ධාරා පිට කරනවා. ඒ ආලෝකයත් එක්කම උන්ට හඬ ඇහෙන විදිහට බුද්ධ අදිෂ්ඨානේ බුදුරජාණන් වහන්සේට උන්ට කතා කරන්න පුළුවන් කියලා. දැන් අපි මේ කතා කරන ආලෝකයේ වේගය, ශබ්දයේ වේගය මේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඉරුදි විෂය අචින්තයයි. එකම මොහොතකින් දැන් ආලෝකයේ වේගය ගත්තා, ශබ්දයේ වේගය ගත්තා, මේවා වෙනස්කම් තියෙනවනේ. ඒකනේ අපිට දැන් අකුණක් කියලා හිතන්න. ඉස්සල්ලා එළිය වැටෙනවා. ටික වෙලාවකින් අපිට හඬ ඇහෙනවා. ආලෝකයේ වේගයට වඩා ශබ්දයේ වේගය අඩුයි. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ මේ 이르දි විෂය අචින්තයයි කියන 이르දි මේ හැකියාව අපිට හිතා ගන්න බෑ. කැමතිනම් දසදහසක් ලෝක ධාතුවට, කැමතිනම් ද්විසහස්ත්‍රී ලෝක ධාතුවට, කැමතිනම් එතනිනුත් එහා කෝටි ලක්ෂයක් සක්වලට එකම මොහොත කාලෝකයේ විහිදිලා යනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරදී හඬ ඒ හැම ලෝකයකම ඉන්න සත්වයන්ට එක හා සමාන ප්‍රමාණය ඒ හඬ පැතිරිලා යනවා. අපිට හිතා ගන්නවත් බෑ. මේ දේශනාව කරද්දී සද්ධාාවක් තියෙන කෙනෙකුට
දැන් ඔබ ඇත්තටම තුනුරුවන් ගැන සද්ධාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට කොච්චර සතුටක් අනේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මොන තරම් අවබෝධයක් ඇති විශ්වය ගැන ලෝකය ගැන අවබෝධයක් ඇති කෙනෙක්ද කියලා කොච්චර සතුටක් සද්ධාවක් ඇති වෙනවා ආනන්ද හාමුදුරුවන්ට ඇඟි ලොමු දෙහැගත්තා කියන මුළු ඇඟම කිලි පොලාගේ අපි කියන ඇඟ හිරි වැටලා යනවා කියලා කිලි පොලාගෙන ගියා ඇඟේ රෝම උද්දමනේ වුණා ආනන්ද හාමුදුරු බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි හරිම අද්භූතයි තථාගතයන් වහන්සේගේ මේ හැකියාව මේ විශ්වය ගැන ලෝකය ගැන ලෝක ධාතු ගැන බුදු කෙනෙකුට තියෙන හැකියාව අහගෙන ඉන්නද්දි මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ මේ ඇඟේ රෝම උද්දමනේ වුණා මගේ ඇඟ කිලි පොලාගෙන ගියා ආනන්ද හාමුදුරුවෝ සතුටින් කියනකොට එතන ඉන්නවා උදායි කියලා නිකං කටහැකර සාමාන්‍යයෙන් කිසිම සද්ධාාවක් නැති නිකං අපි නිකං යන්නේ කටකැලිච්ච කතා කියන හාමුදුරුව කෙනෙක් හිටියා උදායි කියලා. එතකොට මේ හාමුදුරුව ගත් කටටම කිව්වා ආනන්ද ඔයාලට මොකද මේ? ඒ හැකියාව තියෙන බුදුහාමුදුරන්ටනේ ඔයා මොකද මේ කියලා. අන්න ඒ වගේ පහත් වචනයක් අර උදායි කියන හාමුදුරුව ආනන්ද හාමුදුරන්ට එතනදි කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ හා හා ආන උදායි එහෙම කියන්න එපා කියව ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඉපදිච්ච චිත්ත ප්‍රසාදේ සද්ධාව බුදු ගුණ අහලා හිතේ ඇතිවෙච්ච පැහැදීම ආනන්දට හත් වාරයක් මේ ලෝකෙම සක්විති රජකම් කරන්න තරම් ඒ පින බලවත් සක්‍ර දෙවියන් වෙලා දෙදෙව්ලොවට අධිපති සක්‍ර පදවිය ලබන්න තරම් සසරේ මේ පිනම බලවත් නමුත් ආනන්ද මේ ජීවිතයේ උතුම් අරහත්ත්වයට පත් වෙලා ආනන්ද තව නොබෝ කලකින්ම රහත් වෙලා පිරිනිවන් පානවා කියලා එදා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කළා. එතකොට බලන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණයක් අහලා ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ ඇතිවෙත සද්ධාවේ විපාකේ සසරේ තව ආනන්ද හාමුදුරුවෝ ඒ ජීවිතේ රහත් වෙන බව ඇත්ත. හැබැයි බුදුහාමුදුරුවෝ දකිනවා අනාගත සසරේ විපාක දෙන්න හිටියොත් හත් වාරයක් සක්විති රජකම් කරන් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදින්න මහා රාජ්‍ය සම්පත් ලබන්න තරම් ඒ සද්ධාවේ පින ඒ තරම් බලවත්. නමුත් එච්චර සසරේ යන කෙනෙක් නෙමෙයි ආනන්ද හාමුදුරුවෝ ඒ ජීවිතේම රහත් වෙලා පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් පින්වතුනි අපිට පේනවා මේ බුදු ගුණයක් ගැන හිත පහදවා ගැනීම මොනතරම් ආශ්චර්යයක්ද. බුදු ගුණයක් ගැන හිත පහදිනවා කියන්නේ කොච්චර විශාල පිනක් අපිට උපදව ගන්න පුළුවන්ද? මේ තමයි ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර කීපයක් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනා රතන සූත්‍ර දේශනා දජග්ග පිරිත කන්ද පිරිත ආඨානාටි සූත්‍රය. එතකොට මේ වගේ දේශනා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටියා කියලා සඳහන් වෙනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය දවසක් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝකෙට මනෝමය ශරීරයෙන්ද වඩින්නේ. ආනන්දේ තථාගතයන් වහන්සේට මනෝමය ශරීරෙනුත් දෙව්ලොවට වඩින්න පුළුවන්. එහෙම වඩින අවස්ථාවක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ ශරීරය තුල ධර්මයේ සඳහන් වෙනවා අපි මේ ඇස් දෙකෙන් දකින්නේ ඕලාරික මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු කයක් අපිට තියෙනවා. මේ ශරීරයේම ඇසුරු කරගෙන සංඥාමය කයයි මනෝමය ශරීරය අපි කියන්නේ මනෝම කය කියලා. මනෝමය ශරීරයකුත් තියෙනවා මේ කය ඇතුලේ. භාවනා කළා හිත වඩලා ධ්‍යාන වඩලා චිත්ත වශී ප්‍රාප්ත කරගත් කෙනෙකුට චිත්ත බලයෙන් මේ ඕලාරික ශරීරයෙන් මනෝ කය මනෝමය ශරීරයේ එළියට ඇවිල්ලා ගමන් කරන්න පුළුවන් කියන ඕලාරික කය එහෙම්ම තියෙනවා. මනෝමය ශරීරයෙන් ගමන් කරන්න පුළුවන් කියලා. තින් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවට දිව්‍ය ලෝකයට වැඩම කරන්නේ මනෝමය ශරීරයෙන්ද?
ආනන්ද තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල මනෝමය ශරීරෙනු දිව්‍ය ලෝකයට වැඩම කරන අවස්ථා තියෙනවා. ඊළඟට ආනන්ද හාමුදුරහණෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඕලාරික ශරීරෙනු දිව්‍ය ලෝකයට වඩිනවද? ආනන්ද තථාගතයන් වහන්සේ එහෙමත් ඕලාරික ශරීරෙනුත් ඊර්දි බලයෙන් මේ කයත් එක්කම අහසින් දිව්‍ය ලෝකයට වැඩම කරපු අවස්ථා තියෙනවා කියෝ. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට මේ ඕලාරික ශරීරයත් එක්ක ඊර්දියෙන් දිව්‍ය ලෝකයට වඩින්නත් පුළුවන්. එහෙම නැත්නම් මනෝමය ශරීරෙන් දිව්‍ය ලෝකයට වඩින්නත් පුළුවන්. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ මව කුස පිළිසිඳ ගන්න කොටත් දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. මව කුසින් බිහි වෙනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා බිහි වෙනවා. ලෝතර සම්බුද්ධත්වයට පත් වෙනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. ප්‍රථම ධර්ම දේශනා කරනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. එතන දස දහසක් ලෝක ධාතුව කියන්නේ අර මේ මනුස්ස ලෝකේ වගේම හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන සත්ත්ව ලෝක 31ක්, මනුස්ස ලෝක 1යි. අන්නේ 31 වගේම දස දහසක ප්‍රමාණය. එතකොට ඒ හැම ලෝක ධාතුවකටම ආලෝක ධාරා විහිදිලා යනවා කියනවා බුදුරජාණන් වහන්සේ නමක් බුදු වෙනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට. ඔබ බලන්න ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ධම්මචක්ක දේශනාව පවත්වලා අවසන් වෙනකොට දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා මේ විශ්වය තුල පැතිරිලා ගියා කියලා සඳහන් වෙනවා. අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි. අප්‍රමාණ වූ ආලෝක ධාරාවන් ලෝකේ පැතිරිලා යනවා. දෙවියන්ගේ දේවානුභාවයේ පවා ඉක්මවා යන ආලෝකයක් පැතිරෙනවා. ඒ ආලෝකේ පැතිරෙනකොට මහා ඝන අන්ධකාරය විතරක් තියෙන අපායක් තියෙනවා. ඒකට කියන්නේ ලෝකාන්තරික නිරේ. අපි දන්නේ නැහැනේ කොහෙද තියෙන්නේ, කොහොමද අපි මොනවද දන්නේ. අපි ඒව දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ලෝකාන්තරික කියලා අපායක් ගැන ධර්මයේ සඳහන් වෙනවා නිරයක්. ඒ නිරේ තුල මහා ඝන අන්ධකාරය විතරයි තියෙන, පුංචි එළියක්වත් නැහැ. එතකොට ඔබ හිතන්න අපිට ඇස් තිබුණත් ආලෝකෙ නැත්නම් රූප පේන්නේ නැහැ. ඒ වගේ නිරිසත්‍යෝ විශාල පිරිසක් එක පොදියට දුක් විඳිනවා, වේදනා විඳිනවා, කෑ ගහනවා, විලාප දෙනවා, තෙරපෙනවා. එක්කිනාට එක්කෙනෙක් පේන්නේ නැහැ කියලා, හඬ ඇහෙනවා පේන්නේ නැහැ. හැබැයි අර බෝසතාණන් වහන්සේ නමක් මව කුස පිළිසිඳ ගන්න වෙලාවේ, උපදින වෙලාවේ, බුදු වෙනකොට, ප්‍රථම ධර්ම දේශනාව මෙවැනි විශේෂ අවස්ථාවලදී මේ ආලෝක ධාරා පැතිරිලා යනකොට අර මහා ඝන අන්ධකාරය පවතින ලෝකාන්තරික නිරේවල් පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා යනවා කියලා. අන්න එතකොට නිරිසත්ත්වය දැක ගන්නවා, අනේ අපි වගේම මේ වගේම දුක් විඳින තව බොහෝ පිරිසක් මේ අපි අතර ඉන්නවනේ කියලා. අන්න එතකොට තමයි කෙනෝ එකිනෙක අනිත් අයව දකින්නේ, ආලෝකයක් වැටෙන්නේ. එතකොට අපිට පේනවා ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙච්ච මොනතරම් පින්වන්ත, මොනතරම් හැකියාවක් ඇති, මොනතරම් මේ විශ්වයේ ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇති ලෝතර බුදුරජාණන් වහන්සේ නමක්වද අපට සරණ යන වාසනාව ලැබුණි. අන්නේ නිසා පින්වතුනි නිතර බුදු ගුණ සිහි කරා. මේ එක බුදු ගුණයක් හරි අපි සිහි කරද්දී අප්‍රමාණ සද්ධාවක් අපේ ජීවිතය තුළ රැස් වෙනවා. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනොත් අපි තුළ රැස් වෙන විපාකයත් අචින්තියයි. ඒ නිසා ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පහදවා ගන්න ඒ අල්ප මාත්‍ර ප්‍රමාණයෙන් හරි බුදුහාඳුරු දේශනා කරා මේ ආකාරවතී සද්ධාව ගැන නෙමෙයි මේ කියන්නේ. මාර්ගඵල ලබන කෙනෙකුට, සෝවාන් වෙන කෙනෙකුට ඇති වෙනවා සද්ධාවක්. තුනුරුවන් ගැන කාටවත්ම වෙනස් කරන්න බැරි අවබෝධයෙන් යුක්ත සද්ධාවක්. ඒකට කියනවා ආකාරවතී සද්ධාව. එතනින් මෙහා පෘථජන කෙනෙකුට ධර්ම කරුණු විමසලා ඇති වෙන සද්ධාව තමයි. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්.
බොහෝ දිනක් තුල තියෙන අමෝලිකා සද්ධාව ඒ සද්ධාවෙන් පවා පින් රැස් වෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පින් රැස් වෙනවා. ඒ සද්ධාව වෙනස් නොවි පවතින නම් නිතර බුදු ගුණ හිතලා ධර්මයේ ගුණ හිතලා ධර්ම කාරණා එක්ක හිත රැකගෙන අවබෝධය ඇති කරගන්න මහන්සි ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමේ මයි සද්ධා මත්තං ප්‍රේම මත්තං බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති කරගෙන තුනුරුවන් ගුණ බුදු ගුණ සිහි කරලා සද්ධා මාත්‍රයක් හරි ඇති කරගත්තෝ සබ්බේතේ සංග පරායනෝ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා පෙන්වුවා. එහෙමනම් අපට අපේ ජීවිතය තුළ අපිට අකුසල් යටපත් කරලා කුසල් වඩන්න නම් ඇති කරගන්න තියෙන ප්‍රබලම ගුණය තමයි සද්ධාව. සද්ධා ලාභේ මේක ධනයක්. සද්ධා ධනං සප්තාරේ ධනය අතර පළවෙනි එක සද්ධා ධනං. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් තුළ ඇති කරගත යුතු බලධර්ම සේක බලධර්ම අතර පළවෙනි එක සද්ධා බලං. ඉන්ද්‍රිය ධර්මයක් සද්ධාව ඉන්ද්‍රියක් සද්ධාව බලයක් සීයක බලයක් මේ සද්ධාව තමන් තුළ ඇති කරගන්න නිතර තුනුරුවන් ගුණ හිතන්න බුදු ගුණ හිතන්න ධර්මී ගුණ හිතන්න සංඝ ගුණ හිතන්න. ඉතින් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ නිතර තුනුරුවන් ගුණ සිහි කරලා අප්‍රමාණ වශයෙන් පින් දහම් රැස් කරගෙන පින් කුසල් වර්ධනය කරගෙන මේ බුද්ධ ශාසනය තුළම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන අරගෙන සසර දුකින් මිදෙන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා. ඔබ හැම දෙනාටම මේ ධර්මානුශාසනාව සද්ධාවම ඇතිවෙන ධර්මානුශාසනාවක් බවට පත්වේවා. බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයම සිහි කරලා ඒ ඇති කරගන්න සද්ධාවම ඔබට ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලුම පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින් බල දායකත්වය දරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ඔසඳ බුද්ධික රණවීර මහතා සහ කුමාරී රණවීර මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි ඔසඳ බුද්ධික රණවීර මහතාගේ ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදය, දීර්ඝායු සම්පත්තිය, උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ මේ මහතාගේ ආදරණීය භාර්යාව ඇතුළු දරුවන් ඇතුළු ඒ සියලු දෙනාටම කුමාර රණවීර මහත්මිය ඒ වගේම දරුවන් ඇතුළු ඒ සියලුම දෙනාට ඥාති හිත මිත්‍රාදී සුජීවත්ව ඉන්න පවුල්වල හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඊ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ වර්ග පරම්පරාගත මිය පරලොවගේ සියලු සංසාරගත ඥාති ඔබත් සිහිපත් කරගන්න බණ අහපු ඔබ නමින් මිය පරලොවගේ සියලු ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම බණ ඇසූ ඔබ හැම දිනාටම අද දායකත්වයේ දරුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ඔසඳ බුද්ධික රණවීර මහතා කුමාරී රණවීර මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනාමත් ඔබ හැම දිනාමත් කලම් ටෙලිවිෂන් මේ සඳහා විකාශයේ සෑම සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාද ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදුහු සාදුහු සාදු. ඒ භාග්‍යවත් ලෞතර මහමෑණී සුගත තථාගතයන්න් වහන්සේ විසින් තුනලොවක් සනසා වදාළ පරම නික්ලේශී වූ තථාගත සම්බුද්ධ ධර්මයේ දේශනා කරන්ට දුනා වූ ඒ උතුම් සද්ධර්මයට අප හැම දිනාගේම ගෞරව නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා සිද්ධ කරමිනුයි. මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය ඔබෙන් නිමා කරන්ට බලාපොරොත්තු වන්නේ. සාදුහු සාදුහු සාදු. සුපින්මුතුනි, මෙත් සිතින් නිරන්තරෝම රැඳී සිට සිත් පැහැද අනුමෝදන් වනු කැමැතිව නිරන්තරයෙන්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සමග ඔබ එක් හා සුබනම මෙත් සිතින් මෙත් බුද්ධ අභිවන්දනා සද්ධර්ම දේශනා මාලාව වගේම මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවත් මෙත් සදහම් විකාශයේ බොහෝ සද්ධර්ම හෝරාවන් තුළ අප විවිධ වූ සද්ධර්ම දේශනා මාලාවන් තුළින් ඔබට උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයට අවස්ථා සලසනවා. එවන් අති උතුම් වූ සදහම් හෝරාවකුයි ගෙවී යන්නට දුනි. සදහම් හෝරාව තුළ රැඳී සිට ධම්මසූ හැම දිනාටම උතුම් ජීවිතාවබෝධය වේවා කියලා නැවත නැවතත් අපි ප්‍රාර්ථනා එකතු කරනවා. සුපින්තුනි, උතුම් වූ සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව පවත්වන්නට දුනා වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණදික් හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක පින්වත් ස්වාමින් වහන්සේ අති පූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට අපි හැම දිනම හඬනගා සාදුකාර නංගමින් පාදහබී වන්දනෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදුහු සාදුහු සාදුහු. උතුම් වූ සද්ධර්ම දානමය පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්න දුනා වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ඔසඳ බුද්ධික රණබීර මහතා සහ කුමාරි රණබීර මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටම දුවදරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ සැරසේවා. ජන්මදිනයේ සිහිපත් කරන ඔසඳ බුද්ධික රණබීර මහතා නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ සැරසේවායි ප්‍රාර්ථනා කරනවා. සංසාරගතව පරලෝසපතු සිළුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ පින් තුලින් සතුටු වන්නා වූ දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් අවබෝධ කරගනිත්වායි ප්‍රාර්ථනා සිදු කරනවා. මෙත් සදහම් දේශනා නිමා කරමින් ඔබේ නිමහනින් සමුගණටයි බලාපොරොත්තු වන්නේ. නැපතත් මුණ ගැහෙමු උතුම් වූ සදහම් දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.